කෝල් එකක් ආපහු මංජනම් බල බල ඇයි මේ ගන්න කියලා හිතන්න බෑ. කෝල් එක ආන්සර් කරන්න ඕනේ නේ. මේක 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 කෝල් එක ආන්සර් කරලා ඔබ අහපන් මේ ඇයි ඇයි ගන්න කියලා අහපන් නේ. ඒ වුණාට බං මට එන චකිතයක් තියෙන්නේ බං නිකන් අපිට කෙලවෙයි වගේ බං එහෙම හිතෙනවා බං. මේක කට් මේ එහෙ දියාට ආන්සර් කරන්න කියන්නේ මේක. මං ආන්සර් කරනවා. එනවා. අයියා හෙලෝ අයියේ හෙලෝ මල්ලි මේ අර වැඩේ කන්ෆර්ම් ආ හෙට උඹලට ෂූටින් තියෙනවා හය අමාර වෙද්දි සෙට් එකට වරෙල්ලා ආ මතක ඇතුව බල එනකොට මේ ඔය ඔෆිස් අඳින්න පුළුවන් කලර්ෆුල් ඇඳුම් දෙක තුනක් දාගෙන වරෙල්ලා සපත්තු තරම් වරෙල්ලා කෝට් වගේ වනම් අපි දෙනවා හරි ෂූටින් තියෙනවලු අයියේ මේ අර මොකද්ද මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්ව නේද ඒක විසඳුනා ඩයල් එකේ ඉන්නවා ඒ කියන්නේ මනුස්සයා මැරිලා නෑ මොකද්ද මැරිලා නෑ නෑ මේ නෑ මං එහෙම කිව්වේ අර මොකද්ද මේ මාරාන්තික ප්‍රශ්නයක් කියලා කියපු හින්දා මං ඒක කවුද බං මැරිච්ච කතාවක් කිව්වේ නෑ නෑ අයියේ මැරෙන කතාවක් නෙමෙයි මේ අයිය අර මිසින් කියලා කිව්වනේ මිසින් කියලා කියපු හින්දා මේ අපි ඉතින් ගත්තේ නේ අර මිසින් වුණාම මාරාන්තික ප්‍රශ්නයක් මේ අයිය අපි එන්නම් අයියේ මේ අවුලන්නේ හරි හරි අනේ මේ කොල්ලෝ වෙලාවට වරෙල්ලා හරි හරි ඕකේ අරු මැරිලා නෑලු බා ලීව ආයුෂ් දන්තාලේ පය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි ඔයාලා ට්‍රක් බෝරුව පාරමැද්දට දාලා සිග්නල් වත් දාන්නේ නැතුව ආච්චිට හාල් ගන්න ෂි දැන් මොකද මම නිලමුතුමාට කියන්නේ තාම ආවෙ නැහැ කියමු ඉතින් එළියට වෙමුන කියන්නේ බෝරු දැන් එතකොට අපි මෙහෙට ආවේයි කියලා අහන්නේ අන්දිර ඔයා කහිත මම ගෑනිත් එක ෆිල්ම් එක බලන්න ගියා කියලා නෑ වැඩි වැඩි ආයතක වෙන්න විදියක් නැහැ මේ කෝකට තව ඉස්සරහට ගිහලා බලමු පොඩ්ඩක් නව වැස්ලින් දැන් නයිසිනමයිඩ් විටමින් සමගින් හලෝ කොහොමද ඔයගලන්ට මට නම් ඇත්තටම දැන් ටිකක් හරි මහන්සි අර උඩුරාවන බඩගෙඩියාගේ වීඩියෝ සෙෂන් එක ඉවර කරලා නිවාඩුවක් ගන්න හැදුවා විතරයි බලන් යද්දී එයාගේ මගේ අතර තියෙන පුදුම සංසාරගත බැඳීමක් එයාට මාව අතාරින්න හිතෙන්නේ නැත්නම් මට එයාව අතාරින්න හිතෙන්නේ නැත්නම් එයා එයාගේ වාසි වෙනුවෙන් මාව නවත්තන්න හදනවා මං අහිංසක මිනිස්සු දහස් ගණක් වෙනුවෙන් එයාව නවත්තන්න හදනවා බලමුක බොස් එක්ක ඔයා දිනයි එක්ක ඔයාගෙන් අසරණ වෙන අර අහිංසක මිනිස්සු දිනයි හැබැයි තව එකක් කියන්න ඕන ඕගොල්ලෝ අපිව නවත්තන්න ඕන කමට අර අහ කියන නඩුවකට අපිව පටලවන්න ට්‍රයි කරනවා කියලා පේනවා බේබි හැබැයි එහෙම කරන්න හදනවා නම් ඔයාගේ මැරියොන්ට කියන්නේ ඒක තව ටිකක් ප්ලෑන් කරන්න කියලාම Hello? Apache? Oh, Jodi Bhatta, what are you doing? What are you doing? Dekka, what are you doing in the video? Anime, you can do a lot of work. What are you doing? චුරි බුදා චුරි මාත්‍යෝ මේ ආපන් කියන දේ අහනකෝ ඔක ඒකිට පිස්සු ඔය ගෑනිට පිස්සු ඔය බලන්න එපා එච්චරයි බලමුක බොස් එක්ක ඔයා දිනයි එක්ක ඔයාගෙන් අසරණ වෙන අර නිලමෙ මෙන්න මේකි පාපෝ වීඩියෝ එකක් දාලා හැබැයි එකක් කියන්න
ආලංචි ආලංචි මේක මේ නොකිය කියන්නේ ඒකගේ කාර්යකර මිනිහ දැම කියලානේ කාර්යකර මිනිහ දැම කියලානේ කියන්නේ ඈ හැබැයි ඒ කොහොමද ඒක දන්නේ ඒ වෙන ලොක්කයි අපි දෙන්නත් කල්පනා කරේ ඒකිට අපේ එකේ නොකියවන කොහොමද දන්නේ කොහොමද දන්නේ අපේ එකේ නොකියවන නෑ ලොක්කයි අපේ එකෙක්ගෙන් ඕකට යන්න විදියක් නෑ දාපසු සන්තය වල්නේ තියෙන්නේ ඕන හරි දැනගෙන ඉනි කොමාර ලොක්කයියා රෙදා වාහනේ ආවේ නම් නිලියගේ එක ඈ උන් ඔක්කොම ඉන්නේ එකටලු නිලෙමෙ උන් ඔක්කොම ඉන්නේ එකට ඔක්කොම ඉන්නේ එකට ඔක්කොම ඉන්නේ එකට නෑ ඔක්කොම ගහපල්ලා එක පාන් කඩේකට නටන්න දෙන්න එපා මේ වෙලාවේ ලොක්කයියේ උන් නොකිය ඔය වගේ කතාවක් කියනවා නම් ඒකට කලබල වෙලා අපි උන්න මොනා හරි කරන්න ගියොත් උන් දන්න දේවල් නොකිය ඉන්නේ නෑනේ නේ හැබැයි චූටි මහත්තයා නිලෙමෙතුමා කියන විදිහට උන් ඔය අපෙන් එලි පිට ගේම ඉල්ලන්නේ තව කවුරු හරි එකෙක් ගේමට බහැලක් දන්න හැනිලෙ මෙතුම. එහෙම නැතුව ඔය හැකර කටුසි බය නැතුව අපි ගාවට එකෙක් කෙවන්නේ. එහෙම ආවොත් ඌට අපි අවිදගෙන යන්න ඉඩ තියන්නෙත් නැහැ කියලා කවුරු නැතත් ඒකි දන්න ලොක්කයි. එහෙනම් සේරටම කලින් ඒ කවුද කියලා හොයලා දෙන්න ඕනේ. කවුද කියලා හොයලා දෙන්න ඕනේ. මොබරට දවසයි දෙන්නේ. එක දවසයි දෙන්නේ. එක දවසයි. සුසන්ත මාත්‍ය ඌ ගැන ඉක්මනට විස්තරයක් හොයලා දෙන්න ඕනේ. අර බයිස්කෝප් කාලෝ ටික අල්ලන් ඇවිල්ලා ඇටකටු කඩලා උන් මගෙත් එක නටන හදන නාටකම මොකද්ද කියලා හොයලා දෙන්න ඕනේ. නාටකම මොකද්ද කියලා හොයලා දෙන්න ඕනේ. ඇටකටු කඩලා හරි කමන්නේ. උන් කොහේ අපිත් එක නටනද ලොක්කයි. උන් නටන්නේ හිතනකොට අපි මාලක්කම කරගෙනව. කොහොමදත් ඔය නාටක කුකුල්ලෝ හරි කුකුලෙක් එක්ක පොර කාලා නැහැ. ලොක්කයි කලබල නැතු ඉන්නකෝ. රුපියල් මිලියන 12ක් වටිනා උපකරණ දිනා ගන්න ජයග්‍රාහකයන් 1000ක් Win Dream Kitchen අප්පච්චි මේ මොකද මේ පන්සල් යන්නේ වීල් දෙක තුනක් එහෙම තමයි මේකක් කිය අපි මගේ ඒකාර දේවාශිර්වාදයේ නියම විදියට ලැබෙන්න ඕන නම් අපි ඔක්කොමලා එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. එතකොට තමයි දේවාශිර්වාදයේ නියම විදියට ලැබෙන්නේ. ඒකක් අපි එන ගම පිටි දේවාලේ පඳුරක් දාගමු. සසර කෙටි ඔබ නිතදා නාට්‍යයේ අපි අභිෂේක්ට ප්‍රධාන චරිතයක් ඉක්මනින්ම ලැබෙන්නයි කියලා හිතාගෙන. මේ මාත් ඕක හිතුවා විතරයි මල්ලියේ. අන්න ඒක නෑ කියන්නේ. ඕකට කියන්නේ ටෙලිපති කියලා. අක්කා හිතන දේ අපිට දැනෙනවා. අපි හිතන දේ අක්කට දැනෙන්න ඕන. දැනෙනවා දැනෙනවා. මේ මං අපේ සුදූට උඹලා ගැන කියලා තියෙන්නේ. අපේ සුදූ කිව්වා දැන් හෙට අනිද්දා ඔය කොළඹ නළු නිලි කණ්ඩායම මෙහෙට එනවලු දවස් දෙක තුනක් නැවතිලා යන්න. අන්නේ ආවම මං උඹලා සේරම ඒ කණ්ඩායමට අඳුන්ලා දෙන්නම්. අන්න හොඳයි මේකක් කි. අපි ඉදහට එල්ල කිරි පාටි එකක් දාමු. අපි ඔක්කොම බලා ගන්නම් බය වෙන්න එපා. ආයේ මොනවද කියන්නේ? කට්ටි එන දවස නිකමඩ කිව්වනම් ඇති. නැත්ද සේනයි? කට්ටි එහෙන් ඇවිත් බහිනකොට පපරයක් එහෙම ගස්සලා සපත් දාමු වන්න. කරමු කරමු මල්ලියේ. ඕවා කරාම මගේ කාට වරදින්නෙත් නෑ. ඔය විදියට හිතන උඹලට වරදින්නෙත් නෑ. ඒකක් කි. අදිරි සූයාවට ඕන කරන සීරම පළතුරු ටික ගෙනල්ලායි තියෙන්නේ. කොල්ල නෙමේ. මේකක් අඩ තනි ෂීට් එක තියලා උඹලා අර ත්‍රිවිධ කියලා ගහලා ඈ. යන්න කිය. උඹලට කිව්වා බං කලබල වෙන්නේ නැතුව ඉන්න කියලා මං ගිහලා ගාන්න බැලන්ස් කරලා ආවේ ගාන්න බැලන්ස් කරලා මං දන්නවා මචං උඹලා මාව විශ්වාස කරත් මං දාගිරි මාව විශ්වාස කරන්නේ නැහැ කියලා ඒකනේ මං කෙලින්ම ගිහලා ගේම ඉල්ලුවේ ඒකනේ බය වෙන්නේ මොකටද නේ මෙයාට ඉතින් මං දාගිනි ඉන්නකල් ජීවිතේ මල් අනේ ටිකක් පලයන් අභිෂේක් යන්න මූ මෙතන පණ බය ගෙහි ගෙහි ඉදී දැනගුට සිහියවනේ මු ටෝක් උත් දෙනවා මොන ටෝක්ද බං අය මම බොරු කියනවනම් මට එන්න දෙයිද ඈ මචං මම උඹලව මේකේ කොනකටවත් ගෑවෙනවට අකමැති ඉඳා මම කියෙලින්ම ගියා මං දකින්න ලගෙදට ඈ
ගිල ඩිකේ අරලා පෙන්නුවා. මෙන්න මේක ඇතුලේ මිනිහා. මේවා දාගෙන මොකද කරන්නේ? කියලා මම ගේමිල්ල කොහොමද දන්නවද? කොහොමද දන්නේ නේද අයියා? ඒ කියන්නේ ගේමිල්ල සෑයින මාංශය තිනේ දොයාට. මෙමෙම තමයි දැන් යහපත් චේතනාවක් තියෙනවා නම් සසල කර්ම එතනම පරිසම් දෙනවා කියලා කතාවක් තියෙනවා. දන්නවද? දන්නවද? නෑ. මම ගිහලා ඩිකි ඇරලා ඕම් පෙන්නද්දිම අර මිනිය කෙදිරි ගන්න ගත්තා. එතකොට ඉතින් එතනම වැඩේ ඉවරයි. ෂේප් නේ බා. ඈ අනේ නේද බා. يعني හරිම සන්තෝසයි අපිට. නේ? අර සතුටුයි නේ? අපි නිකන් එන සෙන්නම සන්තෝෂෙන් මේ අපි මේ ඉන්නේ. මේ අපි ඉතින් දැන් මේක මේ පොඩියට සමරමු නේද? සමරමු සමරමු. ඒ කියන්නේ පොඩියට නෙමෙයි නිකන් මහා විශාලට සමරමුනේ. ඇයි මොකද මේක ඩබල් සමරමන්නේ? ආ එකක් ඔබ දැන් ගිහිල්ලා කරපු මේ මහා වීර ක්‍රියාව ආ අනිත් එක ඉතින් ලොකුවටම සමරන්න ඕන එක. ඔබ ආද අපේ බෝඩිමේ ඉන්න අන්තිම දවස. ඈ ගත් කියන විදිහට මේක වෙලා තියෙන ලන්ච් බ්‍රේක් එකේදී නම් අනිවාර්යයෙන්ම ඔය බොඩි එක කායකට දාන්න ඇත්ති ලොකේෂන් එකදී. ඉතින් කොහොමද අනේ ඔච්චර දෙයක් කරන්නේ කාටවත් පේන්නේ නැති වෙන්න. නෑ ඒක ඔය වාහනේට මේ හේවනෝනේ කියලා තමරක් ලඩක් හැලේ පැත්තරලා නතර කරනවානේ. කවුද අපි ලන්ච් බ්‍රේක් එක වෙලා ඇතුලේ ලන්ච් එක ගත්තී. එළිය මොනව හරි දෙයක් වෙන්න බැරි කම නැහැ. එහෙම කොහොමද කියන්නකෝ කායිකේ බූට් එක කරලා මිනිස්සෙක්ව දාන්නේ කීයක මගේ ළඟනේ. වෙබ්සෝ අපෝට කල්පනා කරලා බලන්න හොඳට වා කාට හරි කීයක දුන්නද මොන හරි ගේන්න කියලා එක්ක ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක්ට හරි නැත්නම් කොස්ටියුම් කරන කෙනෙක්ට හරි. ආ නෑ නේ. අභිෂේක් ආපු ගමන් ජොබ් එක බාර ගන්න කියලා මං එයාට කීයක දුන්නා. හරිනේ කීයක තිබුණේ අභිෂේක් ළඟ? ඒ කීයට දුන්නේ? ටී බ්‍රේක් එකේදී. එනේ ඉතින් මිනිහා නොදනවත් කායකට බොඩි එකෙන් විදියක් නැහැ නේ. බොඩි එක කියන්නේ පානි සුගත මැරිලා නැහැ නේ. මැරිලා නැති එක නම් හරි ඉතින්. ඒකට ওই මනුස්සයා මැරිලා කියලා හිතලානේ ඔක දාන්නත් ඒ. වා නිකන් හරි තණ්ඩ ඇත්තට මේ මනුස්සයා මැරිලා හිටියා නම් එහෙම වා මොකද්ද කරන්නේ? අපි කොහොමද අපි මේකට සම්බන්ධ නැහැ කියලා හරි ඩොප්පු කරන්නේ? ඔව් ඉතින් එහෙම හිතනකොට ඒකත් හරි. චකු මු එල්ලන්න එපයි. මේ අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි මේක පොලිසියට කියමු. නෑ බේබ්ස්. අපි හරියට මේක හොයලා බලලා පොලිසියට යන්න ඕනේ. අපි නිකන් පොලිසියට ගිහලා මේවා කියන්න ගියාම ඊට පස්සේ ওই ප්‍රශ්නේ අපිත් කෑල්ලක් වෙනවා. මොකද මේ මනුස්සයා හිටියේ අපේ කායක ඇතුළේනේ. بس ඕවටත් උත්තර බඳින්න ඕනේ. වයිදන නිකන් හරි ගොසිප් කාරෙක් මේ කෑල්ල අල්ලගෙන ගැහුවොත් එහෙම ඔයකව මරන්න හැදුවි අපි දෙන්න කියලා. මොකද අපිට වෙන්නේ? යන ප්‍රශ්නයන් වැටුනේ. හරි වා මෙහෙම කරන්නකෝ. වා ඔය ඩ්‍රයිවර්ට කෝල් කරන්න. කෝල් කරලා කිසිම වෙනසක් පෙන්වන්න නැතුව හෙට උදේම එන්න කියන්න. හොඳද? දැන් උඹලා කියන්නේ මං නයියර නෝ කියලානේ. මෙන්න. එන්න කියනකොට මං දාගිනි කෝල් එකක් ගන්න. මේ ඉතින් අපිට මොකද? ඇඩම් අයියගේ වගේ මම කැමති දෙයක් කරගන්න. ඔය උස්සන්න නැත නිකන් ඉන්නේ නේද අයියා? උස්සන්න නේ. උස්සලා මේ කියන්න මං දාගිනි බේබිට යාගේ ගෙදර නවතින්නත් වෙනවා කියලා කියන්න. කියන්න. හෙලෝ මං දාගිනි. හලෝ අභිෂේක්. ඔව් මං දාගිනි. කියන්න. අයියෝ මම මන්දාකිනි නෙමෙයි අභිෂේක් සෞන්දර්යයා. ඉතින් කොහොමද? බෝඩිවට කියද්ද පරිස්සමෙන්. මට ඉතින් අරකනේ පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිතර නිතර කියවෙනවා. මන්දාකිනි. මිස්. මම පොඩක් ඉන්න. මට මේ පොඩක් ඇහෙනව හොරයි වගේ. පොඩ ඉන්න. දැන් හරි කියන්න මන්දාකිනි. මිස්.
මේ අභිෂේක් සර් කියනවා හෙට ඔයාට උදේම එන්න කියලා. එයාට ෂූටින් යන්න තියෙනවලු. හරි හරි මේ මේ මටත් එන්න ෂූටින්. තුන් දෙනාම එකට යා. අවුලන්නේ අවුලන්නේ මම උදේම එන්න. මේ මිස් මේ මොකද අවුලක් නැන්නේ නේ? මොකක් ගැනද අහන්නේ? මේ මං කියන්නේ මේ අර දවල් විච්ච සිද්ධිය. නෑ 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 නෑ. ඒක එතනින් ඉවරයි. ඒක අවුලක් නෑ. ඔය හෙට උදේ එන්නකෝ. හරිද අපි? හරි 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 මං එන්නම් මං දකින්න. මිස් එන්නේ. දැන් මන්දාකිනි මොකද්ද? දැන් මන්දාකිනි කතා කරා කියලා දැන් අපිට මොකද්ද මෙයන් අපිට නටන්නද කියන්නේ? ආ මොකද්ද ඔයා කියන්නේ? දැන් ඔයා මන්දාකිනිට කතා කරන්න බැයි නම් ඔයා කතා කරන්න ලව් කරන්න ලව් කරලා එක්කන් ගිහිලා මම කියන ඕන දෙයක් කරන්න. අපිට ඒකේ ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට මොකද්ද ඔයා අපිට කියන්නේ කියන්නකෝ. ආ මොකද්ද කියන්නේ? නෑ නෑ බං මම නිකන් කිව්වේ ඉතින්. අනිත් එක දැන් අනිත් එක ඔයාට දැන් මෙච්චර ලව් එකේ දැන් මන්දාකිනි කතා කරනවානේ. හා දැන් මන්දාකිනි එහෙම කතා කරන එකේ මෙතන අඬන්න ඉන්න එපා. මේ නවතින්න තැනක් නැහැ කියලා. මොකද දැන් ඔය සාගරයක් වගේ මන්දාකිනියක් වාර දැන් එන උරුමයිනේ දැන් නේ? ඒ නිසා මේ මේ එහෙටම යන්න. මේ මේ අපිත් එක්ක ඉන්ලැස් වෙන්න එපා. නෑ 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 බං මේ. නෑ 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 බං ඤම්පචන් ගන්න එපා නේ දැන්. එහෙම ඤම්පචන් එයා තියාගන්නම එපා. නූරි. මොකද්ද ඔයාගේ අදහස මොකද්ද? මේකයි අයියේ දැන් අපිට අයියේ කොහොම පරිපූර්ණ කරන්න බෑනේ මෙයාගේ. බෑ නේ. මේ හරියටි මුන් ඔක්කොම කියද්දි මට කියන්න දෙයක් නෑ. හරි 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 බං අපි එක හෙට බලාගමුකෝ. හෙට බලාගමුකෝ බං. ඈ අවුලක් ගන්න අවුලක් ගන්න අවුලක් ගන්න අපරි හෙට බලාගමු. හැබැයි දැන් බලා මට අදරේ නවතින්න chance එක දුන්නන්නේ බං. ඒක ලොකු දෙයක්නේ නේ. දැන් මචං අපි හෙට එළි වෙනකොට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ නේ බං. හෙට එළි වෙද්දි මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ නේ. බලහන් මම නිදාගෙන හැරෙති නළුවෙක් වෙලා. ඈ ඒකම මාර වැඩන්නේ නේද බං? ඈ ඔන්න රේකක්කේ අපේ වැඩේ හිතුවටත් වඩා ලස්සනට කෙරුණා. අපි මොන යන්න? හා. මොකද මේ ලාට ටවුන් එක පැත්තට ගියොත් අපිට හයර එකක් දෙයක් වැඩ කරගන්න පුළුවන්. අපි නෑ යන්නේ. මේ අනේ මල්ලිලා බලට මේ අපි හින්දා වැඩත් පාළුණානේ. අයියෝ විහිළුවටවත් හිතන්න එපා අක්කේ. ගමේ කෙකුට හරියනකොට ගමේ මෙවුන් ඒ යුතුකම දන්නවනම් මේ ලෝකෙම සුන්දර දණක් වෙනවා. මේ සේනයිය හිතන්නේ එහෙම. මං දන්නවා. මගේ කොල්ලෝ ටික හිතන්නේත් එහෙමයි නැද්ද බා? අපිට ඉතින් අවුලක් නෑ රේකක්කේ. ඔය හැරයක්දක් මිස් වුණාට අපේ ගමේකෙට හරියනවා කියන්නේ රේකක්කේ. ඒක අපිට ගොඩක් වටිනවා. අනික දැන් ඕගොල්ලෝ ජනකාන්ත තරුණිය අප්පා. ඕගොල්ලොත් එක මෙහෙම ඉන්න එකත් ඉතින් අපිට ආඩම්බරයක්. නැද්ද සේන අයියා? අනේ පොඩ්ඩක් හිටිය කෝල් එකක් එන්න. හලෝ ලතා ඇන්ටි. ඔව් ඔව් බ්‍රදර් ඒක අපි දන්නවා. ඒ වුණාට බ්‍රදර් උඹලා මෙහෙම චාටර් කරන්න යන්නයි අපි මෙහෙම ෂූටින් එහෙම අපිට එහෙම යන්න හිතෙන්නේ නැහැ නේ. සමන්දේවි ආමුද්‍රම් පල්ල මැඩම් මම දන්නේ නැහැ. දන්නවනම් මැඩම් මම සමන්දේවි වල දිවුරන්නේ නැහැ නේ. අපේ දේවාලි විශේෂ පූජාවල් දෙකක් තියෙනවා. ඒකට මේ පූජා භාණ්ඩ ගේන්න යන්න අපේ මේ කොල්ලෝ ටික ලෑස්තිලා ඉන්නේ. Yeah!